අයිබෝන් සුබෝදසනක් තුමේ පුතේ අද සුපුරුදු විදිහටම ජාතික පාසලෙන් අපි ඔබව මුණ ගැසෙනවා තවත් ඉතිහාසයේ පාඩමකට අදාළ තොරතුරු ඔබට නිරවුල්ව කියා දෙන්න. ඔබට මතක නම් අපි පසුගිය සතියේදී ආරම්භ කරා 10 ශ්‍රේණියේ 9 වන පාඩම ශ්‍රී ලංකාව සහ බටහිර ජාතීන් පිළිබඳව පාඩම. ඒ යටතේ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණි ආකාරය සහ ඒ යුගය පිළිබඳව අපි කතා කරා. ඒ වගේම අපි ඔබට පොරොන්දු වුණා ඉදිරි සතියේදී අපි ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යයන්ගේ ලංකා ගමනයන් පිළිබඳව කතා බහ කරනවා. ඉතින් අද අපි සූදානම් වෙලා ඉන්නවා ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණීම සහ ඒ අදාළ තොරතුරු පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඒ සඳහා අද අපිත් එක්ක එකතු වෙනවා කැලණිය හෙලෙනා විජේවර්ධන බාලිකා මහාවිද්‍යාලයේ රත්නායක මහවත්ත ගුරුතුමත් ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ නයනා කබුරුගමුව ගුරුතුමියත් ආයුබෝවන් කියලා ඔබ හොඳයි පිළිගන්නවා. ඒ වගේම රාජකීය විද්‍යාලයේ දරුවන් පිරිසකුත් අද අපිත් එක්ක එකතු වෙනවා 10 ශ්‍රේණියේ ඉදිරි පෙළ ඉන්නවා අපිත් එක්ක පණ්ඩුල ඒ වගේම කවිඳු පසුපෙළ ඉන්නේ යශෝද දහම් සහ තේනුක මේ දරුවන් පස් දෙනත් එක තමයි අද මේ පාඩම අපි ඔබට අරගෙන ඉන්නේ. ගුරුතුමා අපි මුලින්ම දැනගන්නට කැමති අද අපි කියා දෙන්නට සූදානම් වෙන පාඩම පිළිබඳව සාරාංශයක්. ඔව් බයව දවනි අපි අද ඇත්තෙම කතා කරන්නේ ලංකාවට ලන්දේසීන්ගේ පැමිණීම සහ ඉංග්‍රීසීන්ගේ පැමිණීම සම්බන්ධව. දැන් මෙතෙන්දී ඔබ දන්නවා අපිට බටහිර ජාතීන් ත්‍රිත්වයක් සමග අපි කටයුතු කළා අවුරුදු 300කට ආසන්න කාලයක්. ඒ කාල පරාසය තුලදී අපිට පෘතුගීසි ලන්දේසී සහ ඉංග්‍රීසි කියන පාලනයන්ට නතු වෙන්න සිද්ධ වුණා. එතනදී අපිට විශේෂයෙන් ලන්දේසි පාලන සමය අපිට ගොඩාක් වාසිදායක තත්ත්වෙනුත් ඇති කරපු යුගයක්. එතකොට ඒ කාල පරාසය තුල මේ රටේ විශේෂයෙන්ම උඩ රාජ්‍ය සම්බන්ධව ලන්දේසීන් අනුගමනය කරපු ප්‍රතිපත්ති ගැන අපි කතා කරනවා. මොකද පෘතුගීසි මෙන්ම ලන්දේසීන් උතුරු රාජ්‍ය සම්බන්ධව දැඩි ආකාරයක ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම ඒ වගේම ලන්දේසීන් සම්බන්ධව අපේ රට යම් යම් ආකාරයක දේවල් ඒ කියන්නේ අපි වතු වගාව වගේ දෙයක් ඒ වගේම කුරුඳු වගාව වගාවක් වශයෙන් පටන් ගැනීම ඒ වගේම ලන්දේසී නීති ක්‍රමය අපිට ලැබීම රෝම ලන්දේසී නීතිය මෙන්න මේ වගේ වඩාත් වාසිදායක තත්ත්වෙනොත් අපිට ලන්දේසී පාලන සමය ගැන කතා කරන්න තියෙනවා. ඊළඟට දරුවනේ අපිට ඉංග්‍රීසි පාලන සමය. දැන් ඉංග්‍රීසි පාලන සමය තමයි සමස්ත රාජ්‍යයම ඉංග්‍රීසින්ගේ පාලනයට නැතිවීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක සිද්ධ වෙච්ච ආකාරයත් ඒ පාලනයන්ට එරෙහිව විශේෂයෙන් ඉංග්‍රීසි පාලනයට එරෙහිව 1818 සහ 1848 ඇති වෙච්ච අරගලයන් දෙක නිදහස් අරගලයන් දෙක ආදී දේවල් ආශ්‍රිත කරගෙන තමයි අපි මේ පාඩම ඔබ වෙතට ගෙනෙන්නට උත්සාහ කරන්නේ. හොඳයි ගුරුතුමී අපි එහෙනම් පාඩම ආරම්භ කරමු. ලන්දේසීන් ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රධාන හේතු මොනවද කියන කාරණාවත් එක්ක. ඔව් පවිත්‍ර කලින් අපි කතා කරා පෘතුගීසීන් මෙරටට පැමිණීමට පෙර දිගට පැමිණීමට හේතු කරුණු පිළිබඳව ඔවුන්ගේ අරමුණ වෙලා තිබුණේ නව රාජ්‍යයන් හොයාගෙන නැවතත් ඔවුන්ගේ වෙළඳ කටයුතු දියුණු කරගන්න. ක්‍රිස්තු වර්ෂ 1453 දී සිදු වුණ විශේෂ සිදුවීමක් කොන්ස්තන්තිනෝපල් නගරය ඔටෝමාන් තුර්කිවරුන් විසින් අල්ලා ගැනීම. ඒක තමයි යුරෝපීයන්ගේ ප්‍රධානම වෙළඳ නගරය. මේ නිසා ඔවුන්ට අවශ්‍ය වුණා තමන්ට අවශ්‍ය කුළුබඩු සොයා ගැනීම සඳහා පෙරදිග ලෝකයට පැමිණෙන්න. ඒ නිසා තමයි ඔවුන් දේශ ගවේෂණයේ යෙදුනේ. දේශ ගවේෂණයේ යෙදিলা නව රටවල් සොයාගෙන නව මුහුදු මාර්ග සොයාගෙන ඔවුන් පැමිණියා. ඒතර පෘතුගීසීන් ආව වගේම ලන්දේසීන්ටත් අවශ්‍ය වුණා මේ වෙළඳාමට එකතු වෙන්න. ඒ නිසා ඔවුන් පෙරදිග ඉන්දිය පෘතුගීසී ලන්දේසී වෙළඳ සමාගම පිහිටුවාගෙන ලංමේ පෙරදිග ලෝකයට පැමිණියා. ඒ අතරේ ඔවුන්ට ලංකාවට එන්න එක හේතුවක් වුණා මේ වෙනකොට ලංකාවේ හිටපු පෘතුගීසීන්ව දෙවෙනි රාජසිංහ රජතුමාට මහා ඉස්සරදයක් වෙලා තිබුණේ. මොකද ඔවුන්ගෙන් සිදුණු හිරිහැර වරින් වර ඔවුන් උඩරට රාජ්‍ය ආක්‍රමණය කිරීම. එතකොට මේ හේතුන් නිසා දෙවෙනි රාජසිංහ රජතුමාට අවශ්‍ය වුණා කෙසේ හෝ ඔවුන් පළවා හරින්න. ඔබට මතක ඇති පළවෙනි කලින් පාඩමේදී අපි කතා කරා පළවෙනි රාජසිංහ රජතුමා මුල්ලේරියා සටනේදී පෘතුගීසීන් කොතරම් අන්ත පරාජයකට පත් කරාද කියලා. නමුත් ඔවුන් රටින් සම්පූර්ණයෙන්ම පළවා හරින්න බැරි වුණේ පළවෙනි රාජසිංහ රජතුමාට මේ නාවික බලයක් නොතිබුණු නිසා. ඒ නිසා දෙවෙනි රාජසිංහ රජතුමා තීරුම් ගත්තා මේ පෘතුගීසීන් පළවා හරින්න නම් නාවික බලයක් ඇති තවත් එවැනිම යුරෝපීය ජාතීන්ගේ පිහිටක් බලාපොරොත්තු විය යුතුයි කියලා. ඒ නිසා තමයි පවිත්‍ර ඇත්තටම ලන්දේසීන් පෘතුගීසීන් පළවා හැරීමට ලන්දේසීන්ගේ ආධාර ලබා ගැනීමට දෙවෙනි රාජසිංහ රජතුමා පෙළඹුණේ. ඒ නිසා
ලන්දේසින්ගේ ආධාර ලබා ගැනීමට රජතුමා විසින් 1638 දී ගිවිසුමක් ඇති කරගත්තා. එතන මේ ගිවිසුම ඇති කරගත්තේ ලන්දේසි ජාතික වෙස්ටර්වෝල්ඩ් සහ දෙවෙනි රාජසිංහ රජතුමා පිළිබඳව. එතන ලන්දේසින්ගේ පැමිණීමේ අරමුණු එකක් තමයි වෙළඳාම, අනිත් එක තමයි ඔවුන්ගේ ආගම උණු රෙපරමාදු ආගම් ප්‍රචාරය කිරීම. අපි බලමු දැන් මේ ගිවිසුම පිළිබඳව 1638 වෙස්ටර්වෝල්ඩ් සහ රජතුමා විසින් දෙවෙනි රාජසිංහ රජතුමා විසින් ඇති කරගත් මේ එකඟතාවය මේ ගිවිසුම මොකක්ද? මේ ගිවිසුමේ තිබුණු කොන්දේසි මොනවාද? මේ කොන්දේසි වලින් කීයක් ඕනිටු කළාද? මේ නිසා ඇති වුණු ප්‍රතිඵල මොනවාද කියන එක පිළිබඳව අපි ඊළඟට බලමු. මේ ගිවිසුමේ පිටපත් දෙකක් තිබුණා. එකක් තිබුණේ රජතුමා සතුව, අනිත් පිටපත ලන්දේසින් සතුව. රජුගේ පිටපතේ තිබුණා පෘතුගීසින් සතු වෙළඳ බලකොටු වල අයිතිය. රජු කැමති නම් පමණක් ලන්දේසින්ට පවරා දීම. දෙවෙනි එක තමයි තිරිකුණාමල වරායේ අයිතිය. රජු කැමති නම් පමණක් ලන්දේසින්ට ලබා දීම. පෘතුගීසින් සතුව පැවති ප්‍රදේශ රජු කැමති නම් පමණක් ලන්දේසින්ට පවරා දීම. යුද වියදම් කුරුඳු වලින් ගෙවීම. මේක රජුගේ පිටපත. නමුත් ලන්දේසින්ගේ පිටපතේ මේ රජු කැමති නම් කියන වැකිය තිබුණේ නැහැ. හොඳයි, අපිට බලා ගන්න පුළුවන් දැන් පෘතුගීසින් සතු වෙළඳ බලකොටු වල අයිතිය ලන්දේසින්ට පවරා දීම. කැමති නම් කියන වැකිය උන් ඉවත් කරලා. තිරිකුණාමල වරායේ අයිතිය ලන්දේසින්ට ලබා දීම. දර කැමති නම් කියන වැකිය එතනත් ඉවත් කරලා තියෙනවා. පෘතුගීසින් සතුව පැවති ප්‍රදේශ ලන්දේසින්ට පවරා දීම. මේ අවසාන මේ වගන්තිය තමයි යුද වියදම් කුරුඳු වලින් පමණක් ගෙවීම. එහෙනම් පවිත්‍රා, රජතුමා රැවටීමකට භාජනය වුණු බව තමයි අපිට මේන් පැහැදිලි වෙන්නේ. මොකද රජු කැමති නම් කියන පිටපත ලන්දේසින් සතුව තිබුණේ නැහැ. එතකොට රජු හා ලන්දේසින් අතර මේ නිසා ගැටුමක් ඇති වුණා. ලන්දේසින් හැම විටම උත්සාහ කරා තමන් අල්ලාගත් බලකුඩු සියල්ලම තමන් සතුව තබා ගන්න. ඒවා කිසිවක් රජුරන්ට පවරන්නේ නැතුව ඉන්න. ඒ වගේම රජතුමා විසින් යුද වියදම් ගෙවිය යුතුයි කියමින් ඔවුන් නිතරම රජතුමාගෙන් යුද වියදම් ඉල්ලා සිටියා. ඔවුන් ඒවා ඉල්ලුවෙත් කුරුඳු වලින්. ඒ නිසා රජු හා ලන්දේසින් අතර ගැටුම් ඇති වුණා. ලන්දේසින් තමන් ගත්ත බලකුඩු එකක් අත රජුට පවරලා දුන්නේ නැහැ මේ පිටපතේ ඇති වුණු වෙනස්කම් හින්දා. හොඳයි, මේ අතරේ ගුරුතුමා අපිට පැහැදිලි කරලා දෙන්න පෘතුගීසින් පළවා හැරුණේ කොහොමද? ඔව්, පෘතුගීසින් පළවා හැරීම පවිත්‍ර සිද්ධ වුණේ ඒක අපි අවස්ථා දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. දැන් පෘතුගීසින්ගේ පළවා හැරීම ලන්දේසින් විසින් සිදු කරන්නේ මුලින්ම සටන් මගින්. ඒ කියන්නේ ඔවුන් නැත්තෙම දැන් මුලින්ම පෘතුගීසින් සමග සාමයට එන්නේ ලන්දේසින්. නමුත් මේ එහෙම මේ සාමයකට මූගේ එකතාවයක් ආපු නැති නිසාම පෘතුගීසීන් පළවා හැරීම සිද්ධ කරන්න ලන්දේසීන්ට උපරිම බලය යොදන්නේ. මොකද ලන්දේසී සහ පෘතුගීසීන් අතර යුරෝපය තුල හිතමිත්‍රකම් තිබ්බා. නමුත් ඒ මිත්‍ර තත්ත්වයන් මෙතනදී ඔවුන්ට ඇති කරගන්න අපහසුතාවයක් ඇති වුණා. මොකද යම් යම් යුරෝපියෙම ඇති වෙච්ච බලපෑම් මත ඒ නිසා රජුගේ ආධාර ඇතිව පෘතුගීසීන් පළවා හැරීම තමයි ලන්දේසීන් විසින් සිදු කරන්නේ. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ සම්පූර්ණයෙන්ම යුද උපක්‍රමයන්. ඒ යුද උපක්‍රමයන් මත ත්‍රිකුණාමල වරායට පහර දීම, ඒ වගේම මඩකලපු වරායට පහර දීම, ඊට පස්සේ මුලතිව් යාපනය, මන්නාරම, ඒ විදිහට පල්පිටිය, ඊළඟට මීගමුව, කොළඹ ආදී ලෙස මේ සම්පූර්ණයෙන්ම නැගෙනහිර සිට උතුර, ඒ වගේම වයඹ සහ බටහිර අර්ධය සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්නවා සටන් මගින්ම. ඉතින් මේ විදිහට විශාල යුද පරිශ්‍රමයක්, යුද වියදමක් දරාමින් යුදමය කාර්යයන් මත තමයි මේ කටයුත්ත ඔවුන් විසින් කරන ලද්දේ. හොඳයි, දැන් එක පැත්තකින් පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර ගැටුම් ඇති වෙදි ගුරුතුමී අපිට පැහැදිලි කරලා දෙන්න රජු සහ ලන්දේසීන් අතරත් ගැටුම් ඇති වුණා නේද? මොන වගේ ගැටුම්ද? ඔව් පවිත්‍රීට, කලින් අපි කලින් කතා කරපු කොටසින් අපේ දරුවන්ගෙන් ප්‍රශ්නයක් අහමු නේද? මොකද අද අපේ දරුවෝ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. දරුවෝ මං හිතන්නේ අහගෙන ඉන්නේ නැති. අපි කලින් කතා කරා 1638 ගිවිසුම පිළිබඳව. මම කැමති දහම්ගෙන් අහන්න මේ 1638 ගිවිසුමේ ලන්දේසින්ගේ පිටපතේ හා රජුගේ පිටපතේ තිබුණු වෙනස්කම කොහොමද කියන එක පිළිබඳව. රජුගේ පිටපතේ තිබ්බේ රජු කැමති නම් පමණක් ත්‍රිකුණාමලය වරාය සහ අනික් දේවල් ලන්දේසින්ට පවර දෙනවා කියලා විතරයි. ඒ වුණාට ලන්දේසින්ගේ පිටපතේ තිබ්බේ ඒ කැමති නම් පමණක් කියන කොටස අයින් කරලා අනිවාර්යයෙන්ම දිය යුතු බවක් තමයි ඒගොල්ලන්ගේ
පිටපත දැක්කුනේ. ඔව් හරි පවිත්‍රයි පිළිතුර. පවිත්‍ර දැන් මගෙන් අහපු ප්‍රශ්නෙට මම කතා කරන්නම්. පවිත්‍ර හැවි මගෙන් දෙවෙනි රාජසිංහ රජතුමා සහ ලන්දේසින් අතර ඇති වුණු ගැටුම් කුමන හේතුවක් නිසාද ඇති වුනේ කියලා. ඇත්තෙම ලන්දේසින් හා දෙවෙනි රාජසිංහ රජතුමා අතර ගැටුම් ඇති වෙන හේතුව තමයි මේ ගිවිසුමේ ආකාරයට රජු කටයුතු නොකරා කියමින් ලන්දේසින් චෝදනා කිරීම. ඔවුන්ට අවශ්‍ය වුණා යුද්ධය සඳහා දරපු වියදම් නැවතත් ලබා ගන්න. නමුත් මේ වියදම් රජතුමා නොගෙව්වා කියමින් තමයි ඔවුන් රජු සමග ගැටුම් ඇති කරගත්තේ. රජතුමා ඔවුන් සමග අමනාපයෙන් පසු වෙන හේතුව තමයි මොකද ඔවුන් අල්ලගත් බලකොටු කිසිවක් ඔවුන් අල්ලගත් ප්‍රදේශ කිසිවක් රජතුමාට පවරන්න ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන් සතුව මේවා තියාගන්න ඔවුන්ට අවශ්‍ය වුණා. මොකද ලන්දේසින් කියන්නේ වෙළඳාමටම යොමු වුණු යුරෝපීය ජන වර්ගයක්. ඉතින් ඔවුන්ට වෙළඳාම සඳහා අවශ්‍ය වුණා මේ ප්‍රදේශ තමන් සතුව පවත්වා ගන්න. අපි බලමු ඊළඟට ලන්දේසින් හා උඩරට රාජ්‍ය අතර පැවති මේ සම්බන්ධතාවය දෙවෙනි රාජසිංහ රජුරන්ගේ කාලේ කොයි ආකාරයේද ගත්තේ කියලා. රජතුමා මුල් කාලයේදී ටිකක් ඉවසුවා ලන්දේසින් සමග. නමුත් පසු කාලයක රජුරන්ට ලන්දේසින් සතුව පැවති ප්‍රදේශ කිහිපයක් අල්ලගන්න පුළුවන්කම ලැබුණා 1670 දී. දෙවෙනි රාජසිංහ රජතුමා ලන්දේසි ප්‍රදේශවලට පහර දීලා රුවන්වැල්ල, සබරගමුව, බිබිලේගම වගේ ප්‍රදේශ කිහිපයක් අල්ලගත්තා. අපි රත්නායක සර්ට කියමු ඊළඟට ටික විස්තර කරන්න කියලා. ඔව් දැන් මෙහෙමයි පවිත්‍ර. ඇත්තෙම ලන්දේසීන් සහ අපි අතර තිබ්බ මේ සම්බන්ධතාවය උඩ රාජ්‍ය අතර තිබ්බ සම්බන්ධතාවයේදී රජු හැම විටම රජුගේ බලාධිකාරය හැම විටම තියාගත්ත රජ කෙනෙක්. දෙවන රාජසිංහයන් රාජසිංහයන් කියන්නේ සටන්කාමී චරිතයක්. ඒ චරිතය ඒ ආකාරයෙන්ම හැම විටම ලන්දේසීන් වෙතට දෝලණය කරපු රජ කෙනෙක්. ඒ නිසා මේ ඔබ දකින්නේ දෙවන රාජසිංහ රජතුමාගේ පින්තූරය. එතුමා හැම විටම තමන් අල්ලාගත් විවිධ ප්‍රදේශ ඒ කියන්නේ පාලන සමය තුළ රජතුමාට හැකි හැම අවස්ථාවකම ලන්දේසීන්ට පහර දීලා ඒ ඔවුන්ගේ ප්‍රදේශ වලින් කොටස් තමන්ගේ ප්‍රදේශ වලට ඇඳා ගත්තා. ඒ වගේම දෙවෙනි රාජසිංහ රජතුමා ලන්දේසීන් වෙතට යම් යම් ලිපි ලේඛන යවද්දී ඒ හැම ලිපියකම සඳහන් කරේ ත්‍රිසිංහලාදීශ්වර කියන නාමය. ඒ කියන්නේ තුන් සිංහලයටම අධිපති. මේ ඉංග්‍රීසීන් හිටියට ඔබලා නෙමෙයි මේ ප්‍රදේශයේ අයිතිකාරයා. මම තමයි අයිතිකාරයා කියන හැඟීම ත්‍රිසිංහලාදීශ්වර කියන නාමය ඔහු හැම විටම භාවිත කළා. හැබැයි ඒ දේ ලන්දේසිනුත් බොහොම ඉහළින් පිළිගත්තා. ඒ පිළිගැනීම අපිට පැහැදිලි වෙනවා පවිත්‍ර මෙන්න මේ වගන් තියෙන ලන්දේසින් රජුට ආපු ලිපිවල හැම විටම තියෙන්නේ ඔබතුමාගේ කොළඹ කොටුවේ යටහත් සේවක. ඔබතුමාගේ කොළඹ කොටුවේ යටහත් සේවක කියන නාමය. ඒතකොට එතනදී ලන්දේසින් තම උපක්‍රමශීලීව රජුව තමන් වෙතට ග්‍රහණය කර ගැනීම සිදු කරා. රජුගේ උමනාව උන්ට තේරුණු නිසා. ඉතින් එන්නේ ඒ විදිහේ සම්බන්ධතාවය තමයි ලන්දේසින් සහ අපේ උඩල් රජතුමා අතර මේ වන විට. ඒ කියන්නේ දෙමින් රාජසිංහයන් අතර නම් පැවතුනේ පවිත්‍ර. එතකොට ලන්දේසින් සහ දෙවන විමල ධර්මසූරිය අතර මොන වගේ සම්බන්ධතාවයක්ද ගුරුතුමිය පැතු? ඔව් දෙවන විමල ධර්මසූරිය රජතුමා නම් ඇත්තෙන්ම සාමකාමී රජ කෙනෙක්. ඔහු තමන්ගේ පිය රජුරන් තරම්ම දක්ෂ රජ කෙනෙක් වුණේ නැහැ. ඔහු සාමකාමී ප්‍රතිපත්තියක් තමයි ලන්දේසින් සමග පවත්වාගෙන ගියේ. ඊට කලින් මං කැමති අපේ පුතෙක්ගෙන් තව ප්‍රශ්නයක් අහන්න. පළවෙනි රාජසිංහ දෙවෙනි රාජසිංහ රජතුමාට හරිම අකරතැබ්බයක් වුණේ. මොකද ලන් පෘතුගීසීන් පළවා හරින්න තවත් දෙවෙනිම යුරෝපීය ජාතියක් ගෙන්වා ගැනීම නිසා එතුමා ලොකු අමාරුවක වැටුණා නේද? ගැමියන් අතර මේක පැවතුනා ප්‍රස්තා පිරුලකින්. මම යශෝදගෙන් කැමති මේක අහන්න. මොකද්ද මේ දෙවෙනි රාජසිංහ රජතුමාට සිදු වුණු මේ පෘතුගීසීන් පළවා හැරීම ලන්දේසීන් ගෙන්වා ගැනීම නිසා ජනවහරට එකඟ ප්‍රස්තා පිරුල පිළිබඳව? ඉඟුරුදී මිරිස් ගත්තා වගේ. ආපහු කියන්න පුතේ. ඉඟුරුදී මිරිස් ගත්තා වගේ. ඔව් ඉඟුරුදීලා මිරිස් ගත් රාජසිංහ නිරිඳු කියන ප්‍රස්තා පිරුල තමයි පවිත්‍ර අපේ ජනවහරට එකතු වුනේ. හොඳ අපි බලමු දෙවෙනි විමල ධර්මසූරිය රජතුමා ලන්දේසින් සමග පැවැත්වුවේ කොයි වගේ සම්බන්ධතාවයක්ද කියලා. දෙවෙනි විමල ධර්මසූරිය රජතුමා රාජාභිෂේකයට පත් වුණාම ලන්දේසින් කොළඹ කොටුවේ වෙනම උත්සව පවත්වලා තියෙනවා. ඒ වගේම රජතුමා හැම විටම උත්සාහ කරේ ලන්දේසින් සමග තාමත් සාමකාමීව කටයුතු කරන්න. රජතුමාට කිහිප අවස්ථාවක ලන්දේසින් උපකාර කළා තිනෝ. එක් අවස්ථාවක් තමයි මේ පේගු දේශයෙන් උපසම්පදාව සඳහා භික්ෂුන් වැඩම කරන්න උපකාර කිරීම. පේගු දේශය කියන්නේ පහළ බුරුමය ප්‍රදේශය. ඒ වගේම රජතුමාට තංජෝරෙන් මනාලියක් ගෙන්න ගන්නත් ක්‍රිස්තු වර්ෂ 1697 දී ලන්දේසින් තමන්ගේ නායක බලය යොදලා නැව් දීලා තියෙනවා රජුරන්ට මනාලියක් ගෙන්න ගන්නත්. මේ ආකාරයට තමයි දෙවෙනි රාජසිංහ රජතුමා සහ ලන්දේසින් අතර පැවති සම්බන්ධතා එතරම්ම දරුණු ස්වරූපයක් ගත්තේ නැහැ. තරමක් සාමකාමී ස්වරූපයක් තමයි
ගත්තේ පවිත්‍රා හොඳයි ගුරුතුමා අපි කැමති පැහැදිලි කරගන්න ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා සහ ලන්දේසින් අතර මොන වගේ සම්බන්ධතාවයක්ද පැහැදිලි ඔව් පවිත්‍රා දයාබර දරුවනේ මේ වීර අපි මේ නරේන්ද්‍ර සිංහ රජුර ගැන කතා කරද්දී පවිත්‍රා අපි දරුවන්ට කියන්න දෙනවා තව දෙයක් ඒ තමයි දරුවනේ දැන් මෙතන අපේ සමහර දරුවන් පටලගන්න දෙයක් තියෙනවා දැන් ලංකාවේ අවසන් රජතුමා කියපු ගමන් අපි දරුවෝ කියන්නේ ශ්‍රී වීර මේ අපේ රජතුමාගේ නම මේ ශ්‍රී වීර පරාක්‍රම රජු සිංහ කියන නම නෙමෙයි කියන්නේ කියන්නේ හැම විටම ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නම. නමුත් දරුවනේ මෙන්න මෙහෙම මතක තියාගන්න අපේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා තමයි සිංහල අවසන් රජතුමා. ඒ කියන්නේ සිංහලයන්ගේ වංශයෙන් පැවතින අවසන් රජතුමා. දැන් ලංකාවේ අවසන් රජු කියන එකේදී අවසන් රජු වෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ. ඒකට හේතුව දැන් අවසන් රජතුමා වන්නේ ඔහු නිසා. හැබැයි අවසන් සිංහල රජතුමා කියලා අහුවොත් අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕනේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන නාමයෙන්. එතකොට දැන් මෙතනදී දැන් පවිත්‍ර අපි ඇත්තෙම නරේන්ද්‍ර සිංහ සමග පැවති ලන්දේසී සම්බන්ධතාවය ගත්තොත් එතනදී ලන්දේසීන් තමන් සතුව පැවති වරායන්වල අයිති ආකාරයෙන් පවත්වාගෙන ගියා. ඒ කියන්නේ දැන් මේ වන විට උදා රාජ්‍යයට අත්පත් වෙලා තිබ්බ කල්පිටිය වගේ වරායන් රජුන ලබා දීම සිද්ධ කරේ නැහැ. ඉතින් ඒ නිසා රජු දැඩි ලෙස අමනාපයකින් හිටියේ. දැන් ඔබ මේ දකුණේ තිරේ මේ දේවල් විශේෂයෙන් මෙතනදී රජතුමා ලන්දේසීන්ගේ උඩරට සමග වෙනදාම අඩාල කිරීමට කඩවත් වසා දැමීම කියන එක ඔබ දකිනවා දෙවෙනි තීරුවේ. එතනදී දැන් කඩවත් වසා දැමීමක් කියන එකෙන් අදහස් කරන්නේ උඩරට ඇතුළු වෙන දොරටු. උඩරට ඇතුළු වෙන දොරටු සියල්ල වසා දැමීමක් කරමින් පස්සේ එතනදී ඇත්තෙන්ම විශාල බාධකයක් තමයි පැමිණෙන්නේ. ඊළඟට තමයි 1712 උඩරට රජු රාජ සභාවට යනවා මේ විශේෂ නියෝජිතයෙක් ලන්දේසීගේ නියෝජිතයෙක්. විලියම් හෙන්රික් ද බීවර් කියන නියෝජිතයා. ඔහු ඉතාම අධික ලෙස මත්පැන් පානය කරලා නොමනෑ හැසිරීම් සිදු කරපු නිසා රජු විශාල වශයෙන් ඇත්තෙම දින්දු කෝපයට පත් වෙලා මේ ලන්දේසී නියෝජිතයව මිසිසියම් ආකාරයක දැඩි පීඩනයකට ලක් කිරීම සිද්ධ කරනවා. ඉතින් එන්නේ මේ වගේ දේවල්. ඉතින් ඒත් අමතරව ඇත්තෙම අපි ගත්තොත් නරේන්ද්‍ර සිංහයන් මේ ප්‍රබල මට්ටමේ රජ කෙනෙක් නෙමෙයි. දෙවෙනි රාජසිංහ රජතුමා සම අපිට තත්ත්වයක් ගන්න බෑ. ඒකට හේතුව කිසියම් ආකාරයකින් ඔහු සතුව පැවතුණා දුර්වලතා රාශියක්. ඉතින් ඒ නිසාම මේ අපේට උඩට සම්බන්ධව ප්‍රබල ස්ථාවරයක ඉන්නත් බැරුව ගියා ලන්දේසී පාලන සමය තුළ කිසියම් ආකාරයකට අවසාන කාල පරිච්ඡේදයේ වෙද්දී කිසියම් ආකාරයක අපි තුළම යම් යම් දුර්වලතාවයන් අපේ රාජත්වයේ හරහා සිදු වෙච්ච නිසා. හොඳයි. ඒ අපි කතා බහ කරේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා පිළිබඳව එහෙම නැත්නම් සිංහලයේ අවසන් රජු සහ ලන්දේසීන් අතර පැවති සම්බන්ධතාව ගැන. ගුරුතුමිය අපිට පැහැදිලි කරලා දෙන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ ලන්දේසීන් අතර මොන වගේ සම්බන්ධතාවක්ද පැවතුනේ කියලා. උපවිත්‍ර. ඒ වගේම මම කැමති කලින් අපි කතා කරානේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා පිළිබඳව මම කැමති අපේ පුතෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් අපේ රත්නායක ගුරුතුමා බොහොම හොඳින් පැහැදිලි කරා මේ පිළිබඳව. කවින්දු කියන්නේ බලන්න ලංකාවේ අවසාන සිංහල රජතුමා කවුද කියන එක. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. ඔව් ඒතොර ලංකාවේ අන්තිම රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඔව් අන්න ඒක පුතාලා මතක තියාගන්න පටලව ගන්න එපා. මම හිතන්නේ අපේ ගුරුතුමාත් හොඳින් පැහැදිලි කරා අවසාන සිංහල රජතුමා වෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. ඒතොර අවසාන රජතුමා වෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඒතොර මේ සිංහලේ අවසාන සිංහල රාජ පරම්පරාව අවසන් වෙන්නට හේතුව මොකද්ද? ඊළඟට ආරම්භ වෙන්නේ ලංකාවේ නායක රාජ වංශය. ඒතර ඇත්තටම පවිත්‍ර මේ නායක රාජ වංශය කියන්නේ දකුණු ඉන්දියාවෙන් ආව රාජ වංශයක්. මේකට හේතුව පොඩ්ඩක් පැහැදිලි කර උතින් අපේ රජවරුන්ට බිසෝවරුන් ගෙන්වා ගනු ලැබුවේ බොහෝ විට දකුණු ඉන්දියාවේ මදුරාපුරයෙන්. ඒතර මෙහෙම ආව මදුරාපුරයෙන් ආව බිසවක් තමයි දෙවන විමල ධර්මසූරිය රජුරුවන්ගේ බිසව වෙන්නේ. ඒ වගේම ඊළඟට වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ බිසව වෙන්නේ දකුණු ඉන්දියාවෙන් ආව මදුරාපුරෙන් ආව නායක්කර් වංශික කුමාරිකාවා. ඒතර මේ නායක්කර් වංශයේ ප්‍රතිපත්තිය තමයි රාජත්වයේ උරුම වීමේ ප්‍රතිපත්තිය තමයි රජුරන්ට දරුවන් නොමැතිනම් බිසවගේ සහෝදරයෙකුට රජකම උරුම විය යුතුයි කියන එක. ඒ නිසා තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරන්ට එහෙම දරුවෙක් නොසිටි නිසා ඊළඟට විජය රාජසිංහ රජතුමාට රජකම හිමි වෙන්නේ ඔහු නායක්කර් වංශිකයෙක්. දැන් ඔබ මගෙන් ඇහුවේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පිළිබඳව. ඇත්තටම නායක්කර් වංශික රජවරුන් අතර වඩාත්ම වැදගත් රජ කෙනෙක් තමයි මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා.
එතකොට එතුමා සහ ලන්දේසින් අතර පැවති සම්බන්ධතාව පිළිබඳව අපි පොඩ්ඩක් බැලුවොත් එතුමාත් ලන්දේසින්ගෙන් උදව් උපකාර ලබාගත් අවස්ථාවක් තිබුණා. දෙසියම් දේශයෙන් උපසම්පදාව ලබා ගැනීම සඳහා උපාලි පෙරුන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා වැඩම කර ගැනීම සඳහා ලන්දේසින්ගේ උපකාර උන්ට ලැබුණා. මේ කාලේ වෙනකොට වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ට සංඝරාජ පදවිය ලැබිලා තිබුණා. ඒ වගේම රජතුමා විසින් කරපු තව සේවාවක් පිළිබඳවත් අපි කතා කරමු. දෙවියන් උදෙසා මෙතෙක් පැවැතුණු ඇසළ පෙරහැරට දළදා පෙරහැර එක් කරනු ලැබුවෙත් මේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා. ඒ වගේම මේ රජ ඔබට පෙරහැර පැරණි පෙරහැරක් දැක ගන්නත් පුළුවන් වෙනවා. අතීතයේ පෙරහැර කොහොමද පැවැත්ුනේ කියලා අද දක්වාම ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන සංස්කෘතික උත්සවයක් තමයි මේ දළදා පෙරහැර. ඊළඟට 1762 ජෝන් පයිබස් කියන මේ ඉංග්‍රීස් ජාතික දූතයාගේ ගමන සිදු වුණා. මොකද රජුරවන්ටත් හිතුණා මේ ලන්දේසින් පළවා හරින්න වෙනත් විදේශීය ජාතිකයෙක්ගේ ජාතීන් පිරිසකට උදව් ලබා ගන්න ඕන කියලා. මොකද මේ වෙනකොට ඉංග්‍රීසිනුත් පැමිණිලා හිටියා පෙරදිග ලෝකයට ඉන්දියන් සාගරයේ වෙළඳ කටයුතු සඳහා. මේ නිසා මේක ආරංචි වුණාට පස්සේ ලන්දේසි ආණ්ඩුකාරවරයා කෝපයට පත් වෙලා ඔහු විසින් උඩරට රාජ්‍ය ආක්‍රමණය කළා. පළමු ඔවුන්ට පුළුවන්කම ලැබුණා උඩරට රාජ්‍ය කොටසක් අල්ලගන්න. මොකද රජුරු සැඟවිලා හිටියේ. නමුත් පසුව රජුගේ හමුදාවන් එකතු වෙලා ලන්දේසින්ව පළවා හැරියා. ඔවුන්ට අන්ත පරාජයක් තමයි අත් උනේ. නමුත් මේ වෙනකොට උඩරට රාජධානිය තුල පවිත්‍ර කිසියම් දේශපාලනික වශයෙන් වෙනස්කම් සිදුවෙමින් පැවතුණා. මොකද නායක්කර වංශිකයින්ට උඩරට රාජ සභාවේ බලතල හිමිවීම පිළිබඳව දැඩි අමනාපයකින් තමයි රදලෙන් පසුුනේ. මොකද මේ නායක්කර වංශිකයින් කියන්නේ රජුගේ බිසවගේ ඥාතීන්, ඒ වගේම රජුගේ ඥාතීන්, ඔවුන් වෙළඳාමේ අයිතිය ලබා ගත්තා. ඒ වගේම උඩරට රජලවරුන්ට ලැබිලා තිබුණු බලතල වලින් කොටසක් ඔවුන් භුක්ති විඳා. ඉතින් මේ නිසා රජු හා රදලෙන් අතර අමනාපකම් දිගින් දිගටම ඇති වුණා. ඒතර මේකින් ප්‍රයෝජන ගත්ත විලෙන් ෆෙල්ප් කියන ආණ්ඩුකාරවරයා රජුට ගිවිසුමක් ඉදිරිපත් කළා. ඒතර මේ ගිවිසුම නිසා ඇති වුණු ප්‍රතිඵල පිළිබඳව පවිත්‍රා ඔබ රත්නායක ගුරුතුමාගෙන් විමසුවා නම් එතුමා හොඳින් පැහැදිලි කරාවි. හොඳයි, ගිවිසුම ගැන පැහැදිලි කරලා දෙන්න ගුරුතුමා. ඔව් පවිත්‍රා, ඇත්තෙන්ම දායවල දරුවනි ගිවිසුම් දෙකක් ඇති වෙන බව ඔබතුමා ඔබ ඔය දැන් දරුවෝ දන්නවා. මේ වන විට දැන් ඔබලා පළවෙනි ගිවිසුම මේක 1938 ගිවිසුම සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගත්තා. දැන් ඉන් පස්සේ අපිට 1766 ගිවිසුමක් ඇති වෙනවා. එතෙන්දී ඇත්තෙන්ම මේ වන විට නායක්කර වංශික රජවරුන්ගේ රාජ්‍ය පාලනයක් තියෙන්නේ. කීර්තිසිංහ රාජසිංහ රජතුමා රජ වෙච්ච අලුතම තමයි මේ සිද්ධිය වෙන්නේ. දැන් ඔබ දකින්නේ මේ ගිවිසුම තිරය මත. මේ ගිවිසුම අනුව ඇත්තෙන්ම කීර්තිසිංහ රාජසිංහ රජුව ආක්‍රමණය කරනවා ලන්දේසින් විසින්. ඒ අවස්ථාවේදී රජුට සිදුවෙන ඇත්තෙන්ම ලන්දේසින් මගහැර යන්න. මොකද හේතුව රදලයන්ගේ සහයක් රජතුමාට ලැබුණ නැති හින්දා. ඉතින් ඒ අනුව ලන්දේසි සමග ඇති කරගන්න ගිවිසුම තමයි ඔබ මේ දැක්කේ. මේ ගිවිසුමේ වගන්ති අපි එකින් එක දැන් පැහැදිලි කරමු. පළවෙනි වගන්තිය තමයි තිබ්බේ කොළඹ ගාල්ල මාතර යන දිශාවන් ත්‍රිකුණාමලයේ කල්පිටිය, ඒ වගේම වරායන් ලන්දේසිට පවරා දෙන්න ඕනේ කියන එක. දෙවෙනි කරුණ තමයි මුහුදුබඩ ගව්වපල්ල බින්තිරුව ලන්දේසින්ට පවරා දිය යුතුයි කියන එක. තුන්වෙනි අවස්ථාව තමයි උඩරට වෙළඳාම සඳහා යෑමට හා උඩරටින් දැව දඬු කපා ගැනීමට රජු අවසර දිය යුතුයි කියන එක. හතර, ලන්දේසි ප්‍රදේශවල පැවති ලුණු ලේවා වලින් ලුණු ලබා ගැනීමට රජුට ඇති අයිතිය පිළිගැනීම. ඒ වගේම අවසාන එක වෙළඳාම් පිළිබඳ තනි අයිතිය ලන්දේසින් විත පැවරිය යුතුයි කියන එක. මෙන්න මේ වගේ අපිට මෙන්න මේ අවාසි සහගත කොන්දේසි සහිත ගිවිසුමකට තමයි 1766 දී එන්න සිද්ධ වුණේ. එතනදී ඇත්තෙම ඔය ගව්වක් පමණ බිම් තීරුව ලබා ගැනීම හරහා දරුවෝ දැනගන්න ගව්වක් කියන්නේ සාමාන්‍යයෙන් සැතපුම් හතරක විශාලත්වයක්. එතකොට ඒ අතම බලා ගන්න පුළුවන් කොච්චර විශාලත්වයක් වෙනවද කියලා. හැබැයි ඒ වගේම මේ ප්‍රදේශයේ තමයි ඕන්. ඒ කියන්නේ හලාව සිට මාතර දක්වා තුරුඳු වැවීම ව්‍යාපාරික වතු වගාවක් ලෙස තුරුඳු වැවීම කරන්නේත් මෙන්න මේ ගව් හතරේ බිම් තීරුව ආශ්‍රිත කරන. ඒ නිසා මෙරට තුරුඳු වගාවක් වශයෙන් අපිට ලන්දේසින් හඳුන්වා දෙන්නේ මෙන්න මේ බිම් තීරුව පදනම් කරගෙන. මෙන්න මේ විදිහට ලන්දේසි සහ අපි උඩරට රජතුමා අතර ඇති 1766 ගිවිසුම ඇත්තෙම
අවාසිදායක ගියුසුමක් ලෙස කියන්න පුළුවන්. හොඳයි. ඒ අතරේ මම කැමති ගුරුතුමියගෙන් විමසන්නට මේ නායකකාර වංශික රජවරුන් පිළිබඳ රජවරු කී දෙනෙක් හිටියද මේ යුගයේදී? ඔව් පවිත්‍ර. ඊට කලින් අපි දරුවන්ගෙන් ප්‍රශ්නයක් අහමුනේ දපේ රත්නායක ගුරුතුමා පැහැදිලි කර. ආමු වෙන මේ ප්‍රශ්නේ මම අහනවා. ඒක ඇත්තෙම දැන් මේ ප්‍රශ්නෙට අදාළවම පණ්ඩුලගෙන් श्री विजय राजसिंह बहुम बौद्ध श्री विजय राज सिंह राजतुमा बौद्ध राज्य इवे ओहू हिटिये सत्स्य हतलिस श्री राज सिंह राजतुमा राज कमड पत्तुना इलांट राजादि राज सिंह राजतुमा मे राज खाले तमाय इंग्रीसी लंकावट फेमिनी මොකද ඇයි මේ වගේ ප්‍රබල ජාතියක් ලංකාව වගේ රටකට එන්න හේතුව? දැන් ඒ සඳහා බලපාපු හේතු කීපයක් අපිට තියෙනවා. විශේෂයෙන් පළවෙනි හේතුව වශයෙන් ගන්න තියෙන ඇත්තෙම පවිත්‍රා මේ වන විට යුද මධ්‍යස්ථානයක් වශයෙන් අපේ රටේ තිබ්බ වැදගත්කම. පෙර අපරදිග යුද මධ්‍යස්ථානයක් වශයෙන් පෙර අපරදිග මධ්‍යගත අපේ රට පිහිටා තිබීම කියන කරුණ. ඊළඟට තමයි මේ රටේ තිබ්බ දැවැන්ත වරාය. ඒ තමයි තිරුකුණාමල වරාය. මේ ත්‍රිකුණාල වරාය දරුව දැනගන්නට ඕන ලෝකයේ අදටත් ස්වභාවික තත්වයෙන් තියෙන වරායන් වලින් දෙවෙනි ස්ථානයේ අදටත් තියෙන්නේ ත්‍රිකුණාල වරාය. පළවෙනි ස්ථානයේ අපිට කොට වරාය දැනගන්න ඕන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය තමයි පළවෙනි දැන තියෙන වරාය. නමුත් ඊට වඩා අපේ වරාය ගැඹුරුයි. ගැඹුරුම වැඩි. ඉතින් ඊළඟට ඔබ දැන් දකින්නා තීරය මත ඉංග්‍රීසිෙන් පැමිණීමට හේතුව ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ ජනප්‍රිය වීම කියන තුන්වෙනි කාරණේ ඊළඟට මට කියන්න සිද්ධ වෙනවා. මොකද අපි ඇත්තෙම අපේ රට ලන්දේසින් හිම හැඳින්වීමේ පවිත්‍රා කුරුඳු කුමරිය කියලා. ඉතින් ඒ වගේම ඉන්දියන් සාගරයේ වෙනද ආධිපත්‍යයත්පත් කර ගැනීම, ඒ වගේම කුළුබඩු ලබා ගැනීම කියන කරුණ. මෙන්න මේ දේවල් තමයි ඉංග්‍රීසිගේ පැමිණීමට පවිත්‍ර හේතු වන්නේ. මෙතනදී ඇත්තෙම වදාත් වැදගත් වෙන්නේ ඉංග්‍රීසින්ට මේ වන විට සිද්ධ වෙලා තිබුණු ප්‍රධාන දේ තමයි ප්‍රංශ ඒවගේම ලන්දේසී ඒවගේම පෘතුගීසි කියන මේ මේ තමන්ගේම සහෝදර රාජ්‍යයන්ගෙන් පැමිණි පෙරදිගට පැමිණි අයට වඩා තමන් ඒ වෙනද ආධිපත්‍ය ඕන් සතු වෙනද ආධිපත්‍ය තමන් වෙතගෙන විශාල ලාභයක් අත්පත් කරගන්න. ඉතින් ඒකට හොඳම ස්ථානය ඉතින් ඒකට ඊටම හොඳම තෝතැන්නේ උනේ ශ්‍රී ලංකාව. මොකද ඉන්දියාව වගේ දැවැන්ත රාජ්‍යයකවත් තිබෙන්නේ නැහැ ස්වභාවික වරායක්. ලන්දේ ඒ වෙන විට ඉංග්‍රීසීන්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්නේ තමන්ගේ යුද ශක්තිය තබා ගන්න තරක් නැතිවීම. ඒතරට මේ දැවැන්ත යුද ශක්තියක් අවශ්‍යයි මේ පෙරදිග කලාපය තුළ තමන්ගේ බලාධිපත්‍යය ගොඩනගා ගන්න. ඉතින් ඒ සඳහා විශාල නැව් ප්‍රමාණයක් සංගවා තබන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂිත මෝසන් සුළං වලින් ආරක්ෂිත වෙන හොඳ වරාය තමයි ත්‍රිකුණාල වරාය. ඒ එවැනි වරායක අවස්ථාවේ ඉංග්‍රීසීන් තිබ්බ නිසා තමයි ඉංග්‍රීසීන් අපේ රටට ඇත්තෙන් පහර දීලා අපේ රට අත්පත් කරගන්නේ. හොඳයි. මේ යුගයේදී ශ්‍රී ලංකාවේ අයිතිය හිමිකාරීත්වය ගැන කතා බහ කරද්දී කිව් ලිපි අපිට වැදගත් වෙනව නේද ගුරුතුමිය? ඔව් ඇත්තටම පවිත්‍ර. ඉංග්‍රීසි මිනිත්තු පැමිණීමට හේතුණු කරුණු අපේ ගුරුතුමා හොඳින් පැහැදිලි කරා. තිරිකුණාමලේ වරාය උන්ට ඉතාම වැදගත් වුණා. මොකද තිරිකුණාමලේ වරාය තුන් පැත්තකින් පොඩි කඳු ගැට වලින් වට වෙලා තිබුණු නිසා ඕනම ශ්‍රී ලංකාවේක ආරක්ෂිතව නැව නවත්තා තබන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ හේතුව නිසා ඉංග්‍රීසි මෙරට පැමිණියා. ඒ වගේම ඕන් මුලදී කල්පනා කරා
කිසිම කරදරයක් කරන්නේ කරගන්නේ නැතුව තමන්ට හානියක් කරගන්නේ නැතුව යුද්ධ කරන්නේ නැතුව සාමයෙන් කොහොමද මේ රට අල්ලගන්නේ කියලා. ඉතින් මේ වෙනකොට යුරෝපයේ සිදුවන සමහර දේශපාලනික සිදුවීම් අපේ රටට බලපෑවේ කොහොමද කියන එක ඔන්න මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා ඔබ අහපු මේ කියු ලිපිය. ඉතින් කියු ලිපිය ලියන්න හේතු උනේ කොහොමද කියන එක දැන් මම ඔබට පැහැදිලි කරන්නම් දරුවනේ. මේ වෙනකොට ප්‍රංශය ඕලන්දේ ආක්‍රමණය කරලා එහි සමූහ ආණ්ඩුවක් පිහිටෙව්වා. මේක හැඳින්නුවා බතාවියානු සමූහ ආණ්ඩුව කියලා. ඉතින් මේ වෙනකොට ඕලන්දේ පාලකයා වෙලා හිටියේ පාලකයා හැඳින්නුවේ ස්ටේට් හෝල්ඩර් කියලා. මේ පාලකයා වූ ඔරෙන්ජි විලියම් කුමාරයා එංගලන්තයට තමන්ගේ ආරක්ෂාව සඳහා පලා ගියා. පලා ගිහලා උන් අතර වුණු මාලිගාව තමයි කිව් මාලිගාව කියලා කියන්නේ. ඉතින් බ්‍රිතාන්‍යයන් හිතුවා දැන් රාජ්‍යයේ පාලකයා තමන් සතුව ඉන්නවා නම් තමන්ගේ ආරක්ෂාව යටතේ ඉන්නවා නම් ඒ පාලකයාගේ පාලන ප්‍රදේශ තමන්ට ලබා ගැනීම සඳහා ඔහු ලවා ලිපියක් ලියවා ගන්න. ඉතින් මේ ඔරෙන්ජි විලියම් කුමාරයා ලවා ලිපි ලියවගත්ත ලිපිය තමයි කිව් ලිපිය කියලා කියන්නේ. මේ ලිපියෙන් ඔහු ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයාට ආමන්ත්‍රණය කරලා තිබ්බා. ලන්දේසින් සතුව ලංකාවේ පවතින ප්‍රදේශ සියල්ලක්ම බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන්න කියලා. මේකට කිව් ලිපිය කියන්නේ හේතුව තමයි මේක එංගලන්තයේ කිව් මාලිගයේ ඉඳලා ලියපු නිසා. මෙන්න මේක තමයි කිව් ලිපිය. හොඳයි. ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත්ව තිබූ සමස්ත කාලය ගත්තොත් අපිට ඒ සමස්ත කාලයේ අදියර 3ක් යටතේ නිරවුල්ව දැනගැනීමේ හැකියාව තිබෙනවා. ගුරුතුමා අපිට පැහැදිලි කරලා දෙන්න මේ අදියර 3 මොනවද කියලා. ඔව් පවිත්‍රා, ඇත්තම බ්‍රිතාන්‍ය පාලනයේ අදියර 3කින් ක්‍රියාත්මක වෙන්නේ මුලින්ම බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම විසින් මේ රටේ මුහුදුබඩ පළාත් පාලනය කිරීම ආරම්භ කරනවා. නමුත් වෙළඳ සමාගමේ පැවති අත්නොමතික ක්‍රියා නිසාම සිද්ධ වෙනවා ඊට පස්සේ ද්විත්ව පාලනයකට යන්න. අපි දෙවෙනි අවස්ථාව වශයෙන් දකින්නේ ද්විත්ව පාලනය. ඔබ මේ තීරය මත දකින්නේ ඒක පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ පාලනය තමයි පළවෙනි එක 1796 ඉඳලා 1798 දක්වා. ඊට පස්සේ ද්විත්ව පාලනය පටන් ගන්නවා 1798 ඉඳලා 1802 දක්වා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය රජය මගින් පාලනය වීම සිද්ධ වෙනවා 1802 සිට. ඉතින් මෙන්න මේ ආකාරයට අදියර 3කින් ලංකාව පාලනය කිරීම බ්‍රිතාන්‍යයන් පටන් ගන්නවා. හැබැයි මේ අදියර 3 ඇත්තෙම ඇති වෙන හේතුත් තියෙනවා පවිත්‍රා. ඒ තමයි දැන් එක්දා වෙළඳ සමාගමේ පාලනය තුල මම ඔයාලට කිව්වා මේ ඊටාම අතුනෝමතික පාලනයක් ගෙන ගියා කියලා. ඒ නිසාම ඇති වෙනවා පහත රටින් ප්‍රථම කැරැල්ල. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ප්‍රථම වශයෙන් කැරැල්ලක් ඇති වෙන්නේ පහත රටින්. ඒකට අපි කියන 1797 මුහුදුබඩ කැරැල්ල කියලා. මෙතනදී මේ කැරැල්ලට බලපාන ප්‍රධානම හේතුව තමයි මේ වෙළඳ සමාගම තමන්ට මේ යුද්ධ අධික යුද වීදම ගියා අපේ රට අල්ල ගැනීමේදී. ඒ කියන්නේ ලන්දේසින්ට පහර දෙන්න සිදුුනේ ලන්දේසින්ට පහර දීම සඳහා අධික යුද වීදම දරන්න සිද්ධ වෙච්ච නිසා ඔවුන් හිතුවා ඒ වගේම යුරෝපය තුල යම් කිසි ආකාරයක දේශපාලනික වශයෙන් වෙනසක් ඇති වුණොත් මේ ලංකාවේ ලන්දේසින් සතු ප්‍රදේශය නැවත ලන්දේසින්ට දෙන්න වෙයි කියලා. ඉතින් ඒ නිසා වෙළඳ සමාගම පාඩු තරන්න පවිත්‍ර කැමති නැහැ කවදාවත් වෙළඳ හැමිල්ල හැමිටම ලාභ ලබනයිනේ. ඉතින් ඒ නිසා වෙළඳ සමාගම මෙතනදී කටයුතු කරා අධික බදු ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ මුහුදුබඩ පළාත්වල වැසියන්ගෙන් දැඩි බදු ප්‍රතිපත්තියකට ගියා. මෙන්න මේ ඉදිරි බදු වෙන්දේසිය දැමීම, බදු මුදලින් ගෙවීමට ඉන්නෙම කිරීම, බදු අය කිරීම සඳහා අවුම් නිලධාරවරු වගේ ඉන්දිය නිලධාරින්පත් කිරීම, ඉතින් මේ වගේ විශාල අකටුතුකම් රාශියක් සිද්ධ වුණා. ඉතින් එතන තමයි මේවට එරෙහිව අපේ පළවෙනි කැරැල්ල එක 1797 මුහුදුබඩ කැරැල්ල ආරම්භ වෙන්නේ. ඊට පස්සේ එතනින් පස්සේ තමයි මියුරන් කොමිෂන් පැමිණීම සිද්ධ වෙනවා. මියුරන් කොමිෂන් මහරා යෝජනා වෙනවා ද්විත්ව පාලනයක්. ඒ අනුව තමයි ද්විත්ව පාලනය යන්නේ. ඒ කියන්නේ වෙන සමාගම සහ බ්‍රිතාන්‍ය රජය අතර පාලනය. හැබැයි ඒක ඒ දිගේ කැඩෙනවා. ඒක දිගේ යන්නේ නැහැ එච්චර කල්. ඒ දිගෙත් කැඩෙනවා. ඊට පස්සේ වෙන්නේ තනිකර, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට මේ රට යටත් කිරීම. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය රජය මගින් සම්පූර්ණ මේ රට යටත් කරලා 1792 සිට මේ රටේ පාලනය බ්‍රිතාන්‍ය රජය මගින් නැත්නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පාලනයට යටත් කරනවා. ඒ අනුව ආණ්ඩුකාරවරයෙකුගේ පාලනයක් තමයි අපිට ඉන්නේ. ඒ අනුව ලංකාවට එන ප්‍රථම ආණ්ඩුකාරයා තමයි ෆ්‍රෙඩ්‍රික් නෝත්. එතන සිට තමයි මේ රට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගේ පාලනයට යටත් වෙලා ගමන් කිරීම සිද්ධ කරන්නේ. හැබැයි ඒ විදිහට පාලනය වුණත් අපේ රටේ ජනතාව ඒ සඳහා තමන්ගේ කැමැත්ත පළ කරේ නැහැ. ඒ වෙනුවෙන් විරෝධීව නැගී සිටියා. 1818 කැරැල්ල මත වෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට. මේ කැරැල්ලේ පුරෝගාමින් කවුද ගුරුතුමිය?
ඔයිට කලින් මම පොඩි මතක් කිරීමක් කරන්නම් රත්නායක සර් අපි මේ කියනවා නේද සර් මේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ පාලනය අපි මදුරාසි පාලනය කියලා හඳුන්වනවා නේද මදුරාසි පාලනය හඳුන්වන්නේ ඇත්තම නෑ මිස් අපි මේ මදුරාසියෙන් තමයි මදුරාසිය තමයි ප්‍රධාන පාලන මධ්‍යස්ථානය බ්‍රිතාන්‍යයන්ගේ ඒතකොට බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රධාන පෙරදිග මාලිත පාලන මධ්‍යස්ථානය මදුරාසිය වෙච්ච නිසා අද චෙන්නයි වශයෙන් හැදෙනවන්නේ ඒ ප්‍රදේශයේ සිට තමයි මේ පාලන කාර්යය මෙහාට එක්කගෙන ආවේ ගිනාවේ उडट राज्य आक्रमणे करा මේ ආක්‍රමණය පිළිබඳවත් මම පොඩි විස්තරයක් කරන්නම් මේ ආක්‍රමණය කරන්න හේතු තිබුණා එකක් තමයි රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඔහු හිතුවා තමන්ගේ පාලනයට බාධාවක් කියලා ඒ නිසාත් තමන්ගේ වෙළඳාමට නිතරම උඩරට රාජ්‍යයේ නැති වුණු බාධාවන් නිසා කඩවත් වසහ දැමීම වරායන් වසහ දැමීම වැනි බාධාවන් හේතු කොටගෙනත් ඔහු මේ ආක්‍රමණය කරා 1803 දී එතකොට මේ ආක්‍රමණය පහත රට වෙළඳුන් පිරිසකට උඩරට රාජ්‍යයෙන් හිරිහැර කිරීම මත තමයි මේ ආසන්න හේතු විදිහට දැක්වෙන්නේ ඊළඟට ඔබ කතා කරා බ්‍රිතාන්‍ය පාලනයේ නිදහස් වෙන්න ලංකාවේ වැසියන් දරපු උත්සාහයන් පිළිබඳව 1818 කැරැල්ල පිළිබඳව ඔය 1818 කැරැල්ල ඉතාම වැදගත් මේ කැරැල්ලෙන් ලංකාවෙන් 1815 ඇති වුණා අපේ උඩරට ගිවිසුම නිසා ලංකාව නැවතත් සම්පූර්ණයෙන්ම මේ විදේශීය ජාතියකට නතු වීම සිදු වුණා. ඒ නිසා තමයි මේ 1818 දී ඔවුන් ඉදිරිපත් උනේ තමන්ගේ රට නැවතත් නිදහස් කරගන්න කියලා. මේකටත් ආසන්න හේතුවක් තියෙනවා. මේ ආසන්න හේතුව තමයි මේ වීර කැප්පටිපොළ මඩුගලේ දිසා වගේ අය බූටාවේ රාල කිව්ලේ ගෙදර මොහොට්ටාල පිළිම කලාවේ දෙවෙනි අධිකාරම් වගේ අය තමයි මේ 1818 අරගලේ පුරෝගාමි අපි බලමු කවුද කිය මොකද මේ ආසන්න හේතුව කියලා මොකද වෙල්ලස්සේ සිංහලෙන් තමයි වැඩිපුරම වාසය කරේ නමුත් වෙල්ලස්සේ වාසය කරන මුස්ලිම් වරුන් වෙනුවෙන් වෙනම මුස්ලිම් මුහන්දිරම් කෙනෙක් පත් කිරීම තමයි 1818 නිදහස් අරගලයට ආසන්න හේතුව වෙන්නේ එතකොට මේ හේතුව නිසා කුපිත වුණු මේ ශ්‍රී ලාංකිකයින් මේ වෙල්ලස්සේ සිංහලෙන් තමයි මේ කැරැල්ල ආරම්භ කරනු ලැබුවේ ඔව් 1868 කැරළ සම්බන්ධව අපිට කතා කරන්න තියෙන පවිත්‍රා එතනදී ඇත්තෙම අපේ රටේ ඇතිවෙච්ච දෙවන්තම අරගලයක් අපි මේක සාමාන්‍ය ගොවි ජනතා අරගලයක් ලෙස අපි හඳුන්වනවා ඒකට හේතුව මේ රටේ ටොරින්ටන් විසින් ඇති කරන ලද බදු ප්‍රතිපත්තිය අධික ලෙස බදු අය කිරීම අපේ ජනතාවගෙන් ඒ වගේම 1840 වගේ කාලයේදී ඇතිවෙච්ච මුඩුබිම් පනතහරා ඇතිවෙච්ච ගැටලු සහගත තත්ත්වයන් අපිට ඇත්තෙම උඩරට මිනිසුන්ගේ උරුමයන් අහිමි වීම සිද්ධ වෙනවා එතනදී. ඉතින් ඒ නිසා නිදහස් ගොවිබින් මේ වගේ දේවල් නැති වෙනවා මත 1848 කැරැල්ල නිර්මාණය වෙනවා. එතනදී නායකත්වයේ ගත්තේ ඇත්තෙම මේ නායකත්වයේ ගත්ත අයගේ නාමවලි අපි දක්වන්නම් ඔබට. ඒ තමයි වීර පුරන්නප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා, ඒ වගේම කුඩාපොළ හිමියන්, හඟුරංගෙත ඩිංගිරාල වැනි ශ්‍රේෂ්ඨ වීරයන් තමයි ඇත්තෙම අපේ රටේ මේ සම්බන්ධව කටයුතු කරන්නේ. ඒ අතරම ඔබට එකතු කරන්න මම කඳපොළ බණ්ඩා කියන චරිතයත් ඇත්තෙම අපිට ශ්‍රේෂ්ඨ චරිතයක්. මේ විදිහට 1848 කැරැල්ල අපේ රටේ ඇතිවෙච්ච අවසාන අරගලයේ ඉංග්‍රීසින්ට එරෙහිව මොකද ඒ අරගලයෙන් පස්සේ පවිත්‍ර අපේ රටේ කුඳුරාර්ථිය සම්පූර්ණයෙන්ම කඩලා දානවා මොකද මේ ටොරින්ටන් සහ එමල්සන් ටෙනන්ට් කියන මේලා යටතීත බාර ලේකම්වරයා විසින් ඉතාම අත්රෝමතික ලෙස මිලේච්ඡලෙස් තමයි මේ කැරැල්ල මර්ධනය කරේ ඒ කැරැල්ල මර්ධනය කිරීම කොච්චර භයානකද කිව්වොත් දරුව තේරුම් ගන්න අපේ රටේ මේ මිනිස් අපේ වීර සිංහලයන්ගේ හිස් කපලා ඒවා ගම්මානවල වැටවල් වලට ගැහුවා 100 200 එක යායට. ඒතර එහෙම ගහලා අපි මිනිස්සුන්ව බය ගැන්නුවා. ඒ විදිහට තමයි මේ කැරැල්ල ඉතාලම මිලේච්ඡ ලෙස මර්ධනය කරා කියලා කියන්නේ. හැබැයි මේක බ්‍රිතාන්‍ය රජය දැනගන්නවා. දැනගත්තයන් පස්සේ මේ එමර්සන් ට්‍රෙන්ට් සහ ටොරින්ටන් සාමි වහම ගෙන්නනවා එංගලන්තට ගෙනලා උන්ට දඩුවම් නියම කරනවා. ඉතින් ඒ වගේ බ්‍රිතාන්‍ය පාලනය විසින් අපේ රටේ 1848 කැරැල්ල ඒ ආකාරයෙන් ඇති කරලා මෙතෙක් කල අපි බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කිසියම් ආකාරයක අරගලයක යෙදුණා නම් එතනින් පස්සේ අපි බ්‍රිතාන්‍යන්ට එරෙහි අරගලයක නොදෙන තරමට ඒ කියන්නේ නොදෙන තරමට අපේ රටේ අපේ මිනිස්සුන්ගේ කිසියම් ආකාරයක අපි කිව්වොත් ඒ කොන්ද කලා දැම්මක්
තමයි පවිත්‍ර සිද්ධ වෙන්නේ. ඉන් පස්සේ නැවත නිදහස් අරගල මේ රටේ ඇති උනේ නැහැ. ඉතින් ඉන් පස්සේ අපි යන්නේ ඇත්තෙම බ්‍රිතාන්‍ය පාලනේ. ඒ කියන්නේ ඍජු බ්‍රිතාන්‍ය පාලනයක යටතට අපි අත්පත් වෙනවා. ඉන් පස්සේ මේ රට 1948 දක්වාම බ්‍රිතාන්‍ය පාලනය යටතේ අපි කටයුතු කරන සිද්ධ වෙනවා. 1948 අපිට නිදහස ලැබෙනවා. හැබැයි අපිට පූර්ණ නිදහස ලැබෙන්නේ 1972. හොඳයි, ඒ විදිහට අද අපි අවසන් කරන්නේ 10 ශ්‍රේණියේ 9 වන පාඩම ශ්‍රී ලංකාව සහ බටහිර ජාතීන් පිළිබඳව වන පාඩම. මේ යටතේ අපි කතා බහ කරා පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් සමග ශ්‍රී ලංකාව පැවතු සම්බන්ධතාකම් ගැන. ඉතින් මේ පාඩම අද අපිට පැහැදිලි කරලා දුන්නේ කැලණි හෙලෙනා විජේවර්ධන බාලිකා මහාවිද්‍යාලයේ රත්නායක මහවත්ත ගුරුතුමාත්, ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ නයනා කඹුරුගම ගුරුතුමියත්. බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙපළටම අද මේ නිරවුල මේ පාඩම අපිට කියා දුන්නාට. ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයෙන් අපිත් එක්ක එකතු වෙච්ච පණ්ඩුල, කවිඳු, යශෝද, දහම් සහ තේනුව කියන මේ දරුවන්ටත් අපේ ස්තුතිය පිරිනමමින් තමයි අද වැඩසටහන අපි අවසන් කරන්නේ. තවත් අලුත් පාඩමක් එක්ක ලබන සඳව උදැසන ඔබ මුණ ගැසෙන බලාපොරොත්තුවත් එක්ක සුබ දවසක්.